ඔබ වහන්සේ බොහෝ වෙලාවට ධර්මයේ දේශනා කරද්දී ඒ අවස්ථාවේ ඒ ඒ දහම් කාරණයට අදාළව දුක මම තුලින්ම දැක්කා කියා ඉතාමත් සිනාමුසු මුහුණින් යුතුව දේශනා කරනවා. නමුත් අපේ ස්වාමින් වහන්ස බොහෝ වෙලාවට මිනිස්යා මේ දුක දකින්නේ කතා කරන්නේ ඉතාමත් වේදනාවෙන් ඉතාමත් අපහසුතාවෙන් ස්වාමින් වහන්ස තමා අකමැත්තෙන් දකින්නේ වේදනාවකින් දකින්නේ අපහසුවකින් දකින්නේ ඇයි දුකට හේතුව තමා තුළම සකස් වෙන තෘෂ්ණාව කියලා තමා තාම දැකලා නැහැ අපි හිතන්නේ දුක අපිට බාහිර ලෝකෙන් දෙනවා කියලා දැන් කොරෝනා දුක අපිට අනුන් දෙන්නේ එක්ක නිරෝධායනය කරලා තියෙන අය එක්ක අර රෝගී භාවයට පත් වෙලා තියෙන පොලිසිය මහත්තුරු නැත්නම් අර මාළු මාකට් එකේ මහත්තුරු ඔය කවුරු හරි දෙනවා කියලා තමයි අපි හිතන්නේ එතකොට චතුරාර්ය සත්‍යයට අදාළව අපි මේක ගැලපුවාද චතුරාර්ය සත්‍යයට අදාළව ගැලපුවේ නැහැ පුතේ ඔබට කොරෝනාව මට දෙන්න බෑ ඔබට පුළුවන් නම් මට කොරෝනාව දෙන්න මං ඔබත් එක්ක මේ වගේ විවෘතව කතා කරනවාද මෙහෙම නැහැ තේන්න මේ මහත්තයාට කොරෝනාව මට දෙන්න බෑ මට මේ මහත්තයාට දෙන්නත් බෑ පුතේ ඔබට අවංකවම කොරෝනා හැදිලා උතන තිබ්බත් ඊට අදාළ සංස්කාර හැදීමට සංස්කාර මට නැත්තම් පුතේ මට කොරෝනාව ඔබට දෙන්න බෑ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රියයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය කියලා. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ. මොකද මෛත්‍රිය ආනිසංස 11ක් ඕනම කෙනෙක්ගේ ජීවිතයට දෙනව නෝනා. දිත්ත ධම්ම වේදනීය මේ මොහොතේම ආනිසංස 11ක් ලෝකෙට දෙනවා. නමුත් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා කියලා. මොකද ඒ පුණ්‍ය කර්මය ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වුණා වූ විදර්ශනා සිත මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට අවියක් දීලා තිනවා. බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රතිශක්තියක් දීලා තිනවා. බුදුරජාණන් වහන්සේ අපිට ඖෂධයක් දීලා තිනවා. මොකක්ද ඒ ඖෂධය? ඒ ඖෂධය තමයි මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ ඖෂධයක් තියෙනවා. දැන් මට ඊයේ මෙතන මං ඉදදී මහත්තෙක් මට ඇවිල්ලා දෙනවා බෙහෙත් කුප්පි දෙකක්. ඒ බෙහෙත් කුප්පිය මං ගාන බැලුවා රුපියල් 950යි. ඒක බෙහෙත් කුප්පියක්. තේන සිංහල බෙහෙතක්. ස්වාමින්වහන්ස මේ බෙහෙත පාවිච්චි කරන්න කොරෝනා නම් හැදෙන්නේ නැහැ කියලා. තේරුණාද? අනේ මං බොහොම සුවපත් වේවා කියලා මං ඒක ගත්තා. එතකොට පුතේ මම දගින බෙහෙත ඕක නෙමේ. මට මේ දක්වා කොරෝනා හැදුනේ නැහැ. මං ඔබට මතක් කළා මම මේ ස්ථානේ පුතේ දැන් සති 3ක ඉඳන් වැඩ ඉන්නේ. හැමදාම මං හවස 6ට බුද්ධ වන්දනාවක් කරනවා. හැමදාම 25 දිනකට වඩා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ අර නිරෝධායන නීති වලට අදාළව ඈතින් ඈතින් වාඩිලා ඒ කටයුතු කරනවා. මට එහෙම ආවා කියලා අද වෙනකන් ඒ 25 දිනක් මෙතෙන්ට ආවා කියලා එක දශමයකින්වත් බියක් නම් ඇති උනේ නැහැ. මං ඒ ඇයට බියක් ඇති වෙන්න දුන්නේ නැහැ. ඇයි පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ශ්‍රේෂ්ඨ ආරක්ෂාව මම මේ වටේට දාගෙනයි තියෙන්නේ. කොහොමද ඒ ආරක්ෂාව දැම්මේ? විදර්ශනාවෙන්. මං හැමදාම විදර්ශනාවට අදාළව වචනයක් ඕක කතා කරනවා. ඒක තමයි ඖෂධය. ඒක තමයි බෙහෙත. ඒක තමයි තියෙන මේ අවිය. තේන්න බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. නමුත් පුතේ ඒ අවිය කඩාගෙනත් එන්න පුළුවන් විස බීජ අකුසල් තියෙනවා. අර මේසා ශක්තිමත් ආරක්ෂාව තියෙන ඇමරිකාවටත් කීපාරක් එක එක්කෙනා ගැහුවද දරුවෝ? ඒ වගේ පුතේ අකුසල් සංස්කාරයක් තියෙනවා නම් ඒ විදර්ශනාවේ වැට කඩාගෙන ඒ අකුසලේ එනවා නෝනා. ඒක ධර්මතාවයක්. ඒ වේ විදර්ශනාවේ වැට කඩාගෙන ආර්ය විදර්ශනාවේ වැට කඩාගෙන අකුසල් බුදුරජාණන් වහන්සේ ළඟටත් ආවා. ආර්ය විදර්ශනාවේ වැට කඩාගෙන අකුසල් මුගලන් මහෝත්තමයාණන් වහන්සේ ළඟටත් ආවා. අතපය කුඩු වෙලා තමයි අපවත් වෙන්නේ. ඒ නිසා ඒ ආර්ය විදර්ශනාවේ වැට කඩාගෙන රාහුල මහෝත්තමයාණන් වහන්සේ ළඟටත් අකුසල් ආවා. උන්වහන්සේ අවුරුදු 50 සීමාවෙදි උන්වහන්සේ පිරිනිවන් පානවා. එහෙනම් දරුවෝ අකුසල් විපාක තියෙනවා නම් බලවත් අකුසලයක් පුතේ විදර්ශනා වැට ගැලපෙන්නේ ඒක කරන්න දෙයක් නැහැ. නමුත් එතකන් බුදුරජාණන් වහන්සේ අපිට අවියක් දීලා තිනවා පුතේ. ඒ අවිය තමයි විදර්ශනාව. ඒ විදර්ශනාවේ අවිය තියෙන තාක්කල් දරුවෝ බිය අපි පැත්තකින් තියලයි තියෙන්නේ. ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව සප්ත බොජ්ජංගයන් තුල අපි ජීවත් වෙද්දී ඒ ප්‍රීතියත්, පස්සද්ධියත්, සමාධියත්, උපේක්ඛාවත් අනිත්‍යයි කියලා දකිමින් විදර්ශනාත්මක සප්ත බොජ්ජංගයන් මතු කරගනිද්දී ඊට වඩා අවියක් කොරෝනාවෙන් මිදෙන්න නැහැ. ඊට වඩා ප්‍රතිශක්තියක් කොරෝනාවෙන් මිදෙන්න නැහැ. එනිසා බිය අයින් කරන්න චතුරාර්ය සත්‍යයට අදාළව කොරෝනාව විසිරවන්න. කොරෝනාව චතුරාර්ය සත්‍යයට අදාළව විසිරවද්දී අන්න ඔබ දකිනවා
දුක මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක මා තුලම තෘෂ්ණාව නිසායි සකස් වෙන්නේ කුමං කෙරේ තෘෂ්ණාවද රූපය කෙරේ තෘෂ්ණාව මේ ඇස මගේමයි මේ ඇස නිරෝගී මේ ඇස රෝගී වෙන්නේ නැහැ මේ ඇස සදාකාලිකයි මේ ඇස තුල මම ඉන්නවා මේ ඇස තුල ම නිරෝගී භාවයේ තියෙනවා මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස මගේමයි මේවා නිරෝගීමයි මේ නිරෝගී භාවයේ තුල මම ඉන්නවා මේවා වෙනස් වෙන්නේ නැහැ මේවා ලෙඩ වෙන්නේ නැහැ මේවා ජරා ව්‍යාධි මරණයන්ට පත් වෙන්නේ නැහැ මේවාද වගේම හිට ආරක්ෂා වෙනවා අන්න මමත් ඒ දැඩි භාවයේම රූපය ගන්නවා නෝන දැන් දුක මේ ඇවිල්ලා දුක දොරකොඩට ඇවිල්ලා දුක ආපුවාම මොකද්ද කරන්නේ දුකට හේතුව තෘෂ්ණාව තව තව අරගෙන දොරකොඩට ආපු දුක ජීවිතයට ගන්නවා දුක දොරකොඩ තියෙනවා දොරකොඩ තියෙන දුකට යන්න දෙන්නේ නැහැ බලෙන් ගන්නවා ජීවිතේට බලෙන් ගන්නේ කොහමද රූපය මමයේ කියලා දකිනවා රූපය මගේය කියලා දකිනවා ඒ මගේ රූපය තුල නිරෝගී භාවයේ තියෙනවා කියලා දකිනවා ඒ නිරෝගී භාවයේ ස්ථිරයි කියලා දකිනවා ඒ නිරෝගී භාවය ආත්මීය වශයෙන් ගන්නවා වෙනස් වෙනවා කියලා දකින්නේ නැහැ බුදුරජාණන් වහන්සේටත් ජරා ව්‍යාධි මරණයන් සකස් වුණා කියලා දකින්නේ නැහැ සූත්‍රගත ධර්මයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ අවස්ථා කීපයක විදිනෝනා ශරීරය සුද්ධ වෙන්න පවිත්‍ර කරන්න විරේක බෙහෙත් ගන්නවා තේරෙනවද ඇයි විරේක බෙහෙත් ගන්නෙ මමත් විරේක බෙහෙත් බොනවා ඇයි මම විරේක බෙහෙත් වළඳන්නේ මගේ වාතය පිත සෙම කිපෙනවා මේ වාපි සෙම් කියන මේ තුන් දෝෂ කිපෙනකොට ඒ කිපීම සමනය කරන්න අපි විරේක බෙහෙත් පාවිච්චි කරනවා එහෙනම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනර සුන්දර රූපකාය දස පාරමී ධර්මයන් වලින් පෝෂණය වූ රූපකාය වාපි සෙම් කිපුන් නැද්ද කිපෙනවා එක වතාවක් ජීවක වෛද්‍යවරයා දෙනවා විරේක බෙහෙතක් නොනා මගේ මතක හැටියට 20 වතාවක් කෝ ඊට වැඩියෙන් විරේක වෙනවා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපය වාපිත් සෙම් වලින් කිපුණු රෝගයක් ඉතින් බුදුරජාණන් වහන්සේගේ රූපයම ව්‍යාධි වලට පත් වුණා නම් දෙයනේ මේ ඇහ නිරෝගී වෙයිද අර බුදුරජාණන් වහන්සේ පිරුවා වූ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක දස පාරමී ධර්මයන් එක බලද්දී මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා සක්විති රජ পদවි දන් දීලා මැති ඇමතිවරු තනතුරු දන් දීලා සුන්දර බිරින්දෑවරු බිසවලු දරුවන් දන් දීලා නෝනා ඒසා සුන්දර පාරමී කන්දක් දරාගත් බුදුරජාණන් වහන්සේගේ රූපයත් අවුරුදු 80ක් වෙනකොට ජරා ව්‍යාධි මරණයන් විසින් ගිලගත්තනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ ශරීරය දැන් දිරාගිය ගැලක් වගේ ආනන්ද ජරා ව්‍යාධි මරණ විසින් මගේ ශරීරය දැන් ගිලගෙන තියෙන්නේ ආනන්ද මම මගේ අධ්‍යාත්මික ශක්තියෙන් තමයි මේ කය පවත්වාගෙන යන්නේ අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ තරම් අරසා සුන්දර පාරමී කන්දක් මේ වගේ ජරා ව්‍යාධි මරණයන්ට ඒ රූපේ ලක්ුණා නම් අපේ මොන පිනක්ද නෝනා අපි සංසාරේ මොන දසපාරමී ධර්මයන් පුරලද අපි ඔය දසපාරමී ධර්මයන් කියන මහා සාගරයෙන් බුදුරජාණන් වහන්සේ පිරුව එක වතුර බිඳුවක් පුරලා නැහැ නෝනා එහෙනම් අන්නේා දකිනවා දෙයියනේ මේ ඇස ලෙඩ වෙන හැක් මේ කන ලෙඩ වෙන කනක් මේ නාසය ලෙඩ වෙන නාසයක් මේ දිව ලෙඩ වෙන උගුරක් මේ කෙල කියන්නේ දෙතිස් කුණුපයක් මේ ශරීරය කියන්නේ දෙතිස් කුණුපයක් දෙයියනේ මේක ජරා ව්‍යාධි මරණයන්ට තෝතැන්නක් ඒ නිසා කොරෝනාව හබාගෙන එනවනම් අපි පසුපස්සේ මම මොකද්ද කරන්න ඕනේ මේ දුකෙන් මිදෙන එකම එක හේතුව තෘෂ්ණාව සියුම් කරගන්න ඕනේ අන්න කොරෝනාවට තියෙන ඖෂධේ කොරෝනාව කියලා පැනලා දුවන්නේ නැහැ දොරවල් වහගන්නේ නැහැ අහල පහල කෙනත් එක්ක ඇසුරෙන් වැළකුණා කියන කාරණයෙන් කොරෝනාව නවතින්නේ නැහැ එයා නිරේතුරුවම මේ දුකට හේතුව දෙයියනේ තෘෂ්ණාවමයි මේ රූපය කෙරෙහි මං ඇති කරගන්න තෘෂ්ණාව මේ වේදනාව විඳි මං විඳින්දා වූ නිරෝගී භාවය කියන සැප වේදනාව සදාකාලික වේවා මේ සැප වේදනාව මැරෙනකම් මට ලැබේවා මේ සැප වේදනාව මරණයෙන් පස්සෙත් මට ලැබේවා සැප වේදනාව නිත්‍ය වශයෙන් ගන්නවා මමමයි නිරෝගී මම නිරෝගී කියලා ඇති කරගත්තා වූ හඳුනා ගැනීම නිත්‍ය වශයෙන් ගන්නවා මම නිරෝගී වීමට ඇති වුණා වූ සංස්කාර නිත්‍ය වශයෙන් ගන්නවා සංස්කාර වෙනස් වෙනවා කියලා දකින්නේ නැහැ
මේ සංස්කාර හේතුවෙන් සකස් වෙන විඥානයන් නිත්‍ය වශයෙන් ගන්නවා ඒවා වෙනස් වෙනවා කියලා යා දකින්නේ නැහැ. ඒ නිසාම යා මොකද කරන්නේ? තව 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 තෘෂ්ණාව වැඩි කරගන්නවා. වර්ධනය කරගන්නවා. දැන් දුක කියන කාරණය කොරෝනාව දුක කියන කාරණය තමා තුළට එද්දී කොරෝනාවේ ව්‍යාප්තිය උදෙසාම කොරෝනාවේ වර්ධනය උදෙසාම පෝෂණය උදෙසාම එයා තෘෂ්ණාව තව තව ජීවිතයට එකතු කරගන්නව නෝන. බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයා ශ්‍රාවිකාව මොකද කරන්නේ? කොරෝනාව බය ජීවිතේ හබාගෙන එද්දී කොරෝනා බිය සමාජයේ හබාගෙන එද්දී එයා දකිනවා දුකට හේතුව තෘෂ්ණාවයි. ඒ නිසා මම තෘෂ්ණාව සියුම් කරන්න ඕනේ. අන්න ඖෂධේ. ඒ නිසා කොරෝනාව ලෝකේ තියෙද්දෙන් ලෝකේ ස්වභාවයේ ජරා ව්‍යාධි මරණයන් ඒක ලෝකේ ස්වභාවයක්. ජරා ව්‍යාධි මරණයන්ගෙන් තොර ලෝකයක් නැහැ. ලෝකේ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියන අර්ථයමයි. බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකය කියන්නේ කැඩෙන බිඳෙන විසිරෙන අර්ථයයි කියලා. විනාශ වෙලා යන අර්ථයයි කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මායා කියන්නේ මාර ධර්මය කියන්නේ මේ රූපයමයි කියලා. මේ ඇසත් මේ ඇසට අරමුණු වෙන රූපයත් ඒ අරමුණු වෙන රූපය නිසා පස්සේ නිසා සකස් වෙන්නා වූ චක්කු විඥාණය මායා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්න මායා. ඇසෙන් රූපයක් දැකලා ඒ දැක්කා වූ රූපයට ඔබ ඇලිලා ගැටිලා සකස් කරගන්නා වූ චක්කු විඥාණය මායා. අන්න මායා. ඇලෙන්න ගැටෙන්න යන්න එපා. කොරෝනා රෝගියෙක් දැකලා ඔබ මේ කණෙන් ශබ්දයක් අහලා සකස් කරගන්නා වූ චක්කු විඥාණයට අන්න අහවලා කොරෝනා රෝගියෙක් අහවලාට කොරෝනාව බෝ වෙලා අහවලා මෙහෙමයි කණෙන් අහලා ඔබ ඇලීම් ගැටීම් ඇති කරගත්තොත් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ සෝත විඥාණය මායා කියලා. ඔබ මනසින් සිතුවිල්ලක් හිතලා ඔබ උදේ ඉඳන් රෑ වෙනකම් බිය නිසාම සිතුවිලි කීදාහක් හිතනවාද? අද මම වැඩට යනවාද? අද මම වැඩට යන්නේ නැද්ද? අද මම අහවලත් එක්ක කතා කරනවාද? කතා කරන්නේ නැද්ද? අද මං කොහොමද අහවලාගෙන් මගහැරලා ජීවත් වෙන්නේ? අහවල් කට්ටිය කහිනවා එම්බිරිස්සාව අනේ කොහොමද මම මේ සිතුවිලි කීදාහක් ඇති කරගන්නවද නෝන? ඒ මනසින් සිතුවිලි ඇති කරගෙන හිතලා ඒ වාට ඇලිලා ගැටිලා ඔබ සකස් කරගන්නා වූ මනෝ විඥාණය බුදුරජාණන් වහන්සේ කියනවා මායා කියලා. එහෙමනම් ඔබ මෙවැනි ව්‍යාසනයක් වෙලාවේ මායා එක්ක ජීවත් වෙන්න එපා. මායා එක්ක ජීවත් වෙන්න එපා. මේ මොහොතේ ජනතාවගෙන් 90%ක්ම මායා සමගයි ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මායා සමග ජීවත් වෙනවා, මායාත් සමග ජීවත් වුණොත් ඔබට එකම උරුමය වෙන්නේ දුක පමණක්මයි, සැපයක් නෑ. ඒ නිසා ඔබ සැපේ දිශාවට එන්න. ඔබ බුදුරජාණන් වහන්සේ සමග ජීවත් වෙන්න. ඔබ ධර්ම රත්නය සමග ජීවත් වෙන්න. ඔබ සංඝ රත්නය සමග ජීවත් වෙන්න. ඔබ තෙරුවන් සමග ජීවත් වුණා කියන්නේ කොරෝනා ප්‍රශ්නය චතුරාර්ය සත්‍ය තුල විසිරවන්න. මේකයි දුක. ජාති ජරා ව්‍යාධි මරණ තමා තුලින් දුක දකින්න. මේ දුකට හේතුව තෘෂ්ණාවමයි. මම මේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවමයි. මේ රූපය නොවෙනස් වෙනවා, මේක නිරෝගී, මේක රෝගී වෙන්නේ නැහැ කියලා ඇති කරගත්තා වූ නිත්‍ය සුභ ආත්මීය සංඥාවමයි. ඒක බැහැර කරන්න. ඒක බැහැර කරලා ඔබ තුලින් ඔබ බැහැර කරන්න. ඔබයි දුක නැති කරන්න ඕනේ. මොකද තෘෂ්ණාව ඔබ තුලයි තියෙන්නේ. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුකෙන් මිදීමේ මාර්ගයට එන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආවට පස්සේ ඔබ දැන් දකිනවා උතුම් සම්මා දිට්ඨියට එනවා ඔබ. ලෞකික ප්‍රඥාව ඔබ මාර්ගයට යොමු කරන ප්‍රඥාව ලෞකික ප්‍රඥාවට බාපුහම ඔබ දකිනවා සුන්දර තෙරුවන් කෙරෙහි සද්ධාව මුලින් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි සද්ධාව. ඔබ බුදුරජාණන් වහන්සේගෙන් බැහැරව හිතන්නේ නැහැ. ධර්ම රත්නයෙන් බැහැරව හිතන්නේ නැහැ. සංඝයා ගේ අනන්ත වූ අනුශාසනාවන්ගෙන් බැහැරව හිතන්නේ නැහැ. තෙරුවන්ට අදාළව හිතනවා. තෙරුවන්ට අදාළව හිතුවා කියන්නේ කුමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළව හිතනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ උතුම් චතුරාර්ය සත්‍යයත් සමගමයි. ඒ වගේමයි ඒ උතුම් චතුරාර්ය සත්‍යමයි අතීතයේ වැඩ සිටියා වූ සියලු මාර්යන් වහන්සේලා අවබෝධ කරගත්තේ. ඒ චතුරාර්යමයි අපි දන්න ප්‍රමාණයට අදත් අපි සංඝයා
හිටියට අපි ඔබට දේශනා කරන්නේ අන්න සම්මා දිට්ඨියේ තෙරුවන් කෙරෙහි සද්ධාව චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව දකිනවා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට අදාළව දකිනවා පිටත යන්නේ නැහැ අනුන් කියන දේක් කරන්නේ නැහැ අනුන්ගේ අනාවැකි අහන්නේ නැහැ අනුන්ගේ ප්‍රලාපයන් අහන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට අදාළව චතුරාර්ය සත්‍ය තුල ජීවත් වෙනවා කර්මයේ කර්මඵල විශ්වාසය තුලට එනවා අන්න බුදුරජාණන් වහන්සේ පළවෙනිව කියනවා සම්මා දිට්ඨියට කර්මයේ කර්මඵල විශ්වාසය තුල ජීවත් වෙන්න යහපත් දෙයක් කරන්න ඔබ යහපත් දෙයක් කළොත් තමයි ඔබට යහපත් විපාකයක් ලැබෙන්නේ ඔබ අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තමා නුවණින් දකිනවා කොරෝනාව කියන්නේ අයහපත් දෙයක් දෙයියනේ මේ අයහපත අපිට උනේ අපි අයහපත් තුල ජීවත් වුණ නිසාමයි තමා තුලින් තමා විනිශ්චය කරනවා පසුගිය අවුරුදු පහ තුල තමා තුල වැඩුණේ වැඩිපුර ලෝභ සිද්ද දේශ සිද්ද මෝහ සිද්ද එහෙමත් නැත්නම් පසුගිය අවුරුදු පහ තුල වැඩියෙන්ම වැඩුණේ අලෝභ සිද්ද අදේශ සිද්ද අමෝහ සිද්ද කියලා තමා තුලින් නුවණින් දකිනවා තමා වංකනම් තමාට පිළිතුරක් දේවි හිත මා තුල වැඩුණේ ලෝභ දේශ මෝහ සිත් වැඩිපුර වැඩුණා කියලා තමාගේ හිත කියයි අන කර්මය කර්මඵල විශ්වාසයට අදාළ වේවා ජීවිතේ විග්‍රහ කරගන්නවා දෙයනේ ඇත්තනේ මේ කොරෝනා අකුසලයේ විපාක දෙනවා ඒ විපාක දෙන්න සාධාරණ හේතුවක් තියෙනවා දෙයනේ අපේ ජීවිත තුල වැඩුණේ ලෝභ දේශ මෝහයන්මයි අධ්‍යාපනයේ පටන් ලදරු පාසලේ පටන් පාසල් ජීවිතේ පටන් විශ්වවිද්‍යාල ජීවිතේ පටන් රැකියාවට ගිය දවසේ පටන් විවාහයක් වෙච්ච දවසේ පටන් දරුව හදපු දවස දක්වාත් අනේ මැදිවියේ වයෝ වෘද්ධ භාවයේ දක්වාත් අපි තුල වැඩුණේ ලෝභ දේශ මොහයන්මයි අන්න බලන්නකෝ කර්මය කර්මඵල විශ්වාසය එයා ලෝකේ හදන්න යන්නේ නැහැ එයා දන්නවා බුදුරජාණන් වහන්සේට හදන්න බැරි වුණා ලෝකේ Tamanට හදන්න බෑ කියලා එයා නොහැදෙන ලෝකයේ ඉදිරියේ Taman හැදෙන කෙනෙක් බවට පත් වෙනවා තමා තනියම හැදෙනවා තනියම ගොඩනගෙනවා කොහොමද ගොඩනගන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවට අදාළව එයා කර්මය කර්මඵල විශ්වාසය ජීවිතයට එකතු කරගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව කර්මය කර්මඵල විශ්වාසය ජීවිතයට එකතු කරගන්නවා ඊළඟට එයා දකිනවා සුන්දර පටිච්ච සමුප්පන් උපතක් තියෙනවා සම්මා දිට්ඨිය අර්ථයක් ලෞකික ප්‍රඥාවට බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පන් උපත දෙනවා දෙයනේ කොරෝනාවට බය වුණොත් කොරෝනාවට බිය වෙලා අපි අප්‍රමාණ පංච නීවර නැති කරගත්තොත් ඒ මට කොරෝනාව හැදුනොත් මම මැරෙන වෙලාවට ඒ බියෙන් මැරුණොත් දෙයනේ මගේ පටිච්ච සමුප්පන්න උපත විනාශ වෙලා යනවා පටිච්ච සමුප්පන්න උපත සතර අපායකටමයි වැටෙන්නේ මම බිය වෙලා අනුන් කෙරෙහි දේශයෙන් මැරුණොත් යක්ෂයෙක් වෙලා ඉපදෙන්න පුළුවන් අද වර්තමානයේ කෙනෙක් කෙනෙක් දිහා බලන්නේ වෛරයෙන් අප්‍රසාදයෙන් සැකෙන් බියෙන් මේ වගේ සැක සහිත සිතෙන් මම මැරුණොත් මේ වගේ දේශසාගත සිතෙන් මම මැරුණොත් මේ වගේ මෛත්‍රියෙන් තොර ව්‍යාපාද හිතකින් මම මැරුණොත් මගේ පටිච්ච සමුප්පන් උපතට මොකක් වෙයිද අන්නේ හිතනවා හිතලා නිරතුරුව මෙයා Tamange පටිච්ච සමුප්පන් උපත ශක්තිමත් කරගන්න මේ සිත උපයෝගී කරගන්න දැස් පියාගෙන යා දකින්නවා මේ ලෝකේ කොරෝනා රෝගයේ හැදිලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත පිරිතක් ඉන්නවා නම් ඒ සෑම කෙනෙක්ම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා යා දකින්නවා මේ මොහොතේ කොරෝනා රෝගයෙන් බියටපත් වෙලා සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා නම් ඒ සෑම කෙනෙක්ම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියලා දකිනවා. මොකද්ද මේ කරන්නේ? පටිච්ච සමුප්පන්න උපත ශක්තිමත් කරගන්නවා. බලන්නකෝ කොයිසම් සුන්දර ආයෝජනයක්ද කියලා මෝනා. මෙච්චර සුන්දර ආයෝජනයක් තියෙද්දී අපි අතින් පාඩු කරගන්නව නෝනා. අපේ භව ගමන අපේ ආර්ය ශ්‍රාංගික මාර්ගය අපි බංකොලොත් කරගන්නවා. මෙච්චර සුන්දර ආයෝජනයක් තියෙනවා ප්‍රතිලාභයන් ලැබෙන පටිච්ච සමුප්පන්න උපත ශක්තිමත් කරලා දෙනවා නෝනා. ඒ වගේම අම්මා තාත්තාගේ ගුණයන් කෙරේ විශ්වාසය තියෙනවා. මේ මොහොතේ මනුස්ස ලෝකයේ සෑම කොරෝනා රෝගී කෙනෙක්ම අනේ සංසාරයේ මගේ අම්මා කෙනෙක්මයි. අනේ සංසාරයේ මගේ තාත්තා කෙනෙක්මයි. අර නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම දරුවෙක්ම වැඩිහිටියෙක්ම සංසාරයේ පටිච්ච සමුප්පන්නව මගේ අම්මා කෙනෙක්මයි තාත්තා කෙනෙක්මයි. ඒ සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් වචනකින්
උපකාරයකින් ඒ දේ අපි කරනවා. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය කොරෝනා රෝගීන් උපයෝගී කරගෙන ලෞකික ප්‍රඥාව යා ශක්තිමත් කරගන්න ඕන. මම මෙතන ඉඳගෙන මේ මොහොතේ කොරෝනා රෝගය වැළඳී සිටින ලක්ෂ සංඛ්‍යාත ලෝක ජනතාව සිහිපත් කරලා අනේ ඔබලා සංසාරේ මගේ අම්මා කෙනෙක්මයි මගේ තාත්තා කෙනෙක්මයි මට ඔබට දෙන්න පුළුවන් එකම එක දෙයයි මේ මොහොතේ තියෙන්නේ සියලු සත්වෝ සුවපත් වේවා කියලා ඒ සුවපත් වේවා කියන සිතත් විදර්ශනාවෙන් දැකලා මං ඔබට කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ දේ මං කරනවා තේන්න ලෞකික ප්‍රඥාව ඊළඟට ඔබ දානේ සීලේ අර්ථයන් පිළිබඳ විශ්වාසය ඇති කරගන්න සුන්දර තැනක් මේ වෙලාවේ මතු කරගන්න මොකද්ද දානේ කියන්නේ ආයුෂ වර්ණේ සැපේ බලය කාට පූජා කරගන්න දානේ දානිසංශ වැඩි මහා සංඝරත්නයට පූජා කරගන්න දානේ ආනිසංශ එහෙනම් කොරෝනා රෝගියව වැළඳිලා ඔබ කායික මානසික පීඩණයට පත් වෙලා තියෙනවා නම් ඔබේ යම් ඥාතියෙක් කොරෝනා රෝගියව වැළඳිලා මිය ගියා නම් කොරෝනා රෝගය නිසා බලවත් දුකට පීඩාවට බියට පත් වෙලා තියෙනවා නම් හේතු දෙකක් නෑ ඔබ දාණයෙන් දුර්වලයි මෙතෙන්ට ආව එක මහත්මේ කියාගේ ඥාතියෙක් කොරෝනා රෝගයෙන් මැරිලා මං ඇහුවා ඒ මහත්තයා දන් දෙන කෙනෙක්ද කියලා අනේ ස්වාමීන් වහන්සේ ඒ මහත්තයා කවදාක්වත් දානයක් දෙනවා නම් මං දැකලා සාධාරණද අසාධාරණද කරන්න දෙයක් නෑ පුතේ මට ආයුෂ වර්ණයේ සැපේ බලය තියෙනවද නැද්ද කියන මම දන්නේ නැහැ ඔබට පේනවා නම් මට ආයුෂ වර්ණයේ සැපේ බලයක් තියෙනවා කියලා පුතේ ඒක මගේ පෞද්ගලික දෙයක් නෙමේ මට දෙවියෙක් බ්‍රහ්මෙක් දුන්න දෙයක් නෙමේ මම දානය තුලින් ලැබුවා වූ ශක්තියමයි පුතේ මේ ජීවිතේත් පෙර ජීවිතේත් ඒ නිසා මට ආයුෂ වර්ණයේ සැපේ බලයක් තියෙනවා නම් ඔබ ඒක දැකලා ඊර්ෂ්‍යා කරන්න එපා ඒක දැකලා වෛර කරන්න එපා ඔබ ධර්මානුකූලව ආයුෂ වර්ණයේ සැපේ බලයට හේතුව දකින්න ඔබ දකින්න ආයුෂ වර්ණයේ සැපේ බලයට හේතුව පෙර සංඝයා අරමුණු කරගෙන දුන්නා වූ දානයන්ගේ ශක්තියමයි මේ ජීවිතේ සංඝයා අරමුණු කරගෙන කළා වූ දානයන්මයි කියලා නෝනා අන්න සුන්දර සම්මාදිට්ඨිය අර්ථයක් ඔබ වර්තමානයේ බලන්න දරුවෝ උඟාක් අප්‍රමාණ කොරෝනා රෝගයෙන් මිය යන අය දානෙන් දුර්වලයි පුතේ දානේ පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒගොල්ල සංඝයාටත් බයිනවා. කවුරු හරි ප්‍රණීතව දන් දෙද්දී ඒවටත් බයිනවා. දානයක් දෙන්නේ නැති හැය තමයි හුඟක් අය කොරෝනා රෝගෙන් මිය ගියේ දින හොඳට බලන්නකෝ. ඇමරිකා වගේ රටවල් වල ගොඩාක් ධනවත් අය මැරෙනවා. නමුත් ඒ මැරුණත් ඒ අය දානේ කියන කාරණේ දුර්වලයි. පෙර ජීවිතේ දානේ නිසා කෝටිපතිය වුණා. නමුත් මේ ජීවිතේ දානෙන් දුර්වලයි පුතේ. අපේ ස්වාමීන් වහන්ස අපි දකින්නවා ඉතමත් අඩු වයසේ දරුවෝ මේ වෙනකොට රෝගී භාවයට පත් වෙනවා මිය යනවා අන් අයගෙන් උදව් උපකාර ඉල්ලමින් ඒ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න දෙමව්පියෝ අනන්ත දුක් විඳිනවා අපේ ස්වාමීන් වහන්ස පුංචි දරුවෙක් වුණත් මිය යන්නේ රෝගී වන්නේ පෙර සංසාරයේ මේ දන් නොදීම නිසාමද අපේ ස්වාමීන් වහන්ස එහෙයි දැන් මැරෙනවා කියන්නේ පුතේ රෝගී වෙනවා කියන්නේ වර්ණයේ සැපේ බලයේ දුර්වලභාවයන්නේ ආයුෂයේ දුර්වලභාවය. ඒතර ආයුෂයේ නම් මෙතෙන්ද සීලයත් අදාළයි ඈ. ආයුෂය ගැන කතා කරද්දි. එතකොට අනිවාර්යයෙන්ම මේවා දුර්වල වෙන්නේ පොඩි දරුවෙක් නම් පෙර ජීවිතේ තියෙන ආ වූ අකුසල් සංස්කාර. පෙර ජීවිතේ එයා මරණාසන්න මොහොතේ එයා කළා වූ දෙයක් මතකෙට එනවා. තේරෙනවද? රැක්කා වූ සීලයක් හෝ මොකක්ද දැන් අපි කියමු. දැන් කෙනෙක් මෙතන ඉන්නවා. වයෝ වෘද්ධයි හොඳටම. මේ මහත්තයා කවදාකවත් දන් දීලා නැහැ. පන්සලකට ගිහිලා සිල් සමාදන් වෙලා නැහැ. නමුත් මේ මහත්තයා ධර්මයේ තුල යම් හැසිරීමක් කරලා දින පන්සලට යනවා ඔය එක එක නාඩු උදව් කරනවා ඒ කර්ණිතු කරගෙන ඉන්නවා මෙයා මරණාසන්න මොහොතේ එනවා මරණාසන්න මොහොතේ ආපුවාම මෙයාගේ දරුවෝ ධර්මයේ ඇසුරු කරන අය දරුවෝ කරන දේ මරණාසන්න මොහොතේ ස්වාමින් වහන්සේ කෙනෙක් එක්කන් එනවා මෙතෙන්ට වඩම්මනෝ වඩම්මල පිරිත් කියනවා අර මහත්තයා ඒ වෙලාවේ මැරෙනවා අර ශ්‍රවණය කළා වූ පිරිත නිසාම සකස් වුණා වූ ඒ පුණ්‍ය සිතුවිල්ලෙන් එයා මව් කුසක ඉපදෙනවා. නමුත් මව් කුසක ඉපදුනේ කොහමද? උපාදාන පච්චයා භවෝ තුෂ්ණා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති කියන ධර්මතාවයේ. නමුත් පිටිපස්සේ දාණය තිබ්බද යාගේ? එයා දන් දුන්නේම නැහැ. තේන්නාද? මරණාසන්න මොහොතේ සකස් වුණා වූ සිතට අදාළව මනුෂ්‍ය ප්‍රතිසන්දියක් ලැබුවා. අන්න එයා මව් කුසට බැස්සා ලෝකෙට බිහි වුණා. ඒ බිහි වුණාට පස්සේ නෝනා ඕනෑම විස බීජයක් ආක්‍රමණය කිරීමේ හැකියාවේ ජීවිතේට තියෙනවා. මොකද ඊට අදාළ ප්‍රතිශක්තිය දුර්වලයි. ඒ නිසා ඕනෑම දෙමාපියන් කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ දරුවාට
පුංචි කාලේ ඉඳන් දානේ අර්ථයන් කියලා දෙන්න. දානේට අත ගස්සන දානේ පූජා කරවන්න ඥානයක් දෙන වෙලාවේ දැකලා සතුටු වෙන්න. එහෙම කරද්දි මොකද්ද වෙන්නේ? එවැනි අකුසල් තියෙනවා නම් ඕනා ඒ අකුසල් යටපත් කරගෙන ඔහුට නැගී සිටීමේ ශක්තිය මේ සුන්දර සම්මාදිට්ඨිය ගැන අපි කතා කරන්නේ ඈ සුන්දර සම්මාදිට්ඨිය. එයා දාහනේ ආනිසංස තව තව ශක්තිමත් කරනවා. එයා දන්නවා මට කොරෝනාවෙන් වැළකෙන්න ඕනේ නම් මම තව තව දන් දෙන්න ඕනේ. දැන් අද මොකද්ද වෙන්නේ? කොරෝනා හැදුනා කියලා පන්සල්ට ටෙලිෆෝන් කරලා තිනවා ආ ස්වාමීන් වහන්සේ මට මේ පාරනම් දාන දෙන්න එන්න වෙන්නේ නැහැ මට නම් පන්සල්ට එන්න බයයි. එක්ක ස්වාමීන් වහන්සේ කෝල් කරලා කියනවා පන්සල්ට නම් එන්න එපා සල්ලි මොන හරි එවන්නේ කියලා. අපි දෙගොල්ලම නෝනා දුර්වල තැනක ඉන්නවා. අපි දෙගොල්ලම දුර්වල තැනක ඉන්නවා. සම්මා දිට්ඨියේ සුන්දර ආයෝජනයන් ජීවිතයට එකතු කරගන්නේ නැහැ. බංකොලොත් දිසාවටයි අපි ගමන් කරන්නේ. ඊට පස්සේ ආ සීලේ ආනිසංසයන් දකින්නවා. මොකද්ද සීලේ ආනිසංසය? එයාට දීර්ඝායුෂ ලැබෙනවා. එයාගේ ජනප්‍රියභාවය පැතිරෙනවා. එයාව සිහි මුලා නොවී මැරෙනවා සුගතියේ ඉපදෙනවා. නුනා මේ විශ්වාසය අපි ජීවිතයට එකතු කරගන්නවා. මට දීර්ඝායුෂ අවශ්‍ය නම් දෙයනේ මම සීලය තුල ශක්තිමත් වෙනවා. මම අවිහිංසාව තුල ශක්තිමත් වෙනවා. මම වචනකින්වත් කාටවත් හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ අද මේ මොහොතේ ඉඳන්. කොරෝනා රෝගියෙක් සිහිපත් වෙද්දී සුවපත් වේවා කියලා දකිනවා. අල්ලපු ගෙදර කෙනා නිරෝධායනය කරා නම් ඔහු කෙරේ දේශයෙන් පසු වෙන්නේ නැහැ. අද අල්ලපු ගෙදර නිරෝධායනය කළොත් නෝනම් පුදුමාකාර ප්‍රශ්නයක්. මං එක ගමක ඉද්දී කැපකරු මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ ගෙවල් පහක් නිරෝධායනය කළා අපේ ගමේ. සමිනාස අදී ඉඳන් පින්ඩ පාත නම් වඩින්න එපා කියලා. මං කෝ මහත්තයෝ විනයානුකූලව නිරෝධායනය කරපු ගෙවල් පහට මම යන්නේ නැහැ. අනිත් හැම ගෙදරටම සුපුරුදු පරිදි මං පින්ඩ පාතය වඩිනවා කියලා. මං ඒක අවසන් වෙනකම් මං ගමෙන් පිට වෙනකම් ඒ දේ මං කළා. එහි දරුවෝ මේවා ආයෝජන. දුකෙන් මිදීම උදෙසා අපි ජීවිතයට එකතු කරගන්න ආයෝජනයන් මේ දානය කියන්නේ සීලය කියන්නේ. එනිසා කොරෝනාව හැදෙද්දී තව තව දන් දෙන්න. තව තව දානමය චේතනාවන් ඇති කරගන්න. දානේ වටිනාකම දකින්න මේ ආවිෂ වර්ණයේ සැපේ බලයේ දුර්වල වෙන්නේ දානේ දුර්වලභාවයන්මයි. අපි දකිනවා පුතේ සමාජය තුල සමහරු ඉන්නවා වර්ණයේ සැපේ බලය හරිම දුර්වලයි දරුවෝ. හරිම කනගාටුයි මේක කියන්නේ. මේ සුන්දර සම්මා දිට්ඨිය ගැන අපි මෙච්චර කතා කළත් මම සමාජයේ දකිනවා සමහරුන්ගේ ආයුෂය වර්ණය සැපේ දුර්වලයි. මේ ආයුෂ වර්ණයේ සැපේ බලය දුර්වල නිසාම පුතේ ඒ අය ආයුෂ වර්ණයේ සැපේ බලය තීන ඇත් එක ගැටෙනවා දරුවෝ. මං ආයිමත් අර මුලින් කියපු තැනට යනවා. මෙතෙන්ට දෙන්නේ කෙනවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් හොඳින් දන් දෙන කෙනෙක්. එයාගේ ආයුෂ වර්ණයේ සැපේ බලය හරි ශක්තිමත් පුතේ. තව කෙනෙක් එනවා. එයා දානේ කියන දේ පුතේ පුදුමාකාර එයා දානෙට අකමැති. එයා අකමැති විතරක් නෙමෙයි එයා අනුන්ට දන් දෙන්නේ නැහැ. දැන් සමහරු මං දැකලා තියෙනවා පුතේ තමන් දන් දෙන්නේ නැති බව හරි අනුන්ගේ දාන දෙන්න දෙන්නේ නැහැ. දන් දෙන්නේ නැති කෙනෙකුට කෙනෙක් දෙනවා කල්යාණ මිත්‍ර භාවයෙන් මේක බෙදන්න කියලා. අනේ පුතේ එයා ඒ දානේ බෙදෙන හැටි දැක්කොත් එහෙම දරුවෝ ඒව මට කියන්න බැහැ. ඇයි දානිය දීලා පුරුද්දා නැහැ. අනේ පුතේ ඔබ ආයුෂෙන් ඔබ වර්ණයෙන් දුර්වල නම් ඔබ සැපයෙන් දුර්වල නම් ඔබ බලයෙන් දුර්වල නම් ඒකට ඒවා ශක්තිමත් අය පලිනන්නේ නැහැ. අනේ ඔබ කෙරෙහි ඔබ අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේට අදාළව අපි සම්මා දිට්ඨියේ මුලට තිබෙ තෙරුවන් කෙරෙහි සද්ධාව බුදුරජාණන් වහන්සේට අදාළව හිතන්න. ඔබේ වර්ණයේ සැපේ බලය ආයුෂය අපි පැත්තකින් තියන්න ඕන එතනින් ඈ. වර්ණයේ සැපේ බලය දුර්වල නම් ඒ දුර්වලභාවය පුතේ දානේ දුර්වලභාවයක්මයි. ඒක හොඳින් තේරුම් ගන්න. එනිසා දානේ වටිනාකම තේරුම් ගන්න. නැත්තම් සම්මා දිට්ඨියට බුදුරජාණන් වහන්සේ දානේ දාන්නේ නැහැ පුතේ. දානේ වටිනාකම තේරුම් ගන්න. මනුස්ස ලෝකයේ ඔබ ආයුෂ වර්ණයේ සැපේ බලයේ ලබන කෙනෙක් වෙන්න, ජනප්‍රියභාවයේ තියෙන කෙනෙක් වෙන්න, සමාජයේ හැමෝම පිළිගන්න කෙනෙක් වෙන්න, යසීසුරු සම්පත් තියෙන කෙනෙක් වෙන්න, මේවා අනිත්‍ය බව ඇත්තයි. නමුත් අපි මේ ගිහි ජීවිතය ගැනයි කතා කරන්නේ. එනිසා ඔබ එක පැත්තක් සාර්ථක කරගෙනයි විදර්ශනාව පැත්ත සාර්ථක කරගන්න ඕනේ. ඔබ මේ පැත්ත අසාර්ථක කරගන්නවා නම් අපිට විදර්ශනාව ගැන කතා කරන්න තැනක් ඉතුරු වෙන්නේ නැහැ පුතේ. ඒ නිසා සමාජය තුල අපි දකිද්දි අපිට පේනවා සමහරු දානෙන් හරිම දුර්වලයි, සමහරු දානෙන් හරිම ශක්තිමත්. මේ පරතරය නිසා
අර දානීය දුර්වලය දන් දෙන අයට වෛර කරන අවස්ථා තියෙනවා. ඒ වෛර කරන්නේ දානීය දෙනවා කියලා නෙමෙයි. සමාජය තුල ඒගොල්ලන්ට ලැබෙනා වූ අඩු සැලකිලි නිසා අඩු පිළිගැනීම නිසා ඒගොල්ලෝ අරගොල්ලොත් එක ගැටෙනවා. ඒ නිසා කරුණා කරලා මේ දානීය සීලේ ආනිසංශ කෙරේ විශ්වාසය සම්මා දිට්ඨියට පණවන්නේ පුතේ බුදුරජාණන් වහන්සේගේ තිනේ උත්තම සම්මා සම්බුද්ධ ඥානයේ අසිරිමත් භාවය නිසාමයි. එනිසා ඔබට වර්ණයේ සැපේ බලයේ දුර්වල නම් දානයේ දුර්වලතාවයක් තීන කෙනාට වෛර කරන්න එපා. ඔබට ජනප්‍රියභාවයේ දුර්වල නම් සමාජ පිළිගැනීම දුර්වල නම් සීලේ දුර්වලභාවයක් සංසාරයේ හෝ මේ ජීවිතේ කරුණා කළා දානයේ සීලේ අර්ථයන් ශක්තිමත් කරගෙන ඔබත් ජනප්‍රිය කෙනෙක් වෙන්න ඔබත් වර්ණයේ සැපේ බලයෙන් පිරිච්ච කෙනෙක් වෙන්න ඒ දැක්ම සම්මා දිට්ඨියේ සුන්දර දැක්මක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු විශේෂයෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට සිහිපත් කරනවා උන්වහන්සේගේ නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ වන දොඩම්පහළ චන්ද්‍රසිරි මහානායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේගේ අදට යෙදෙන ජන්මදිනය පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් මේ දෙන්නා වූ ධර්ම දානයේ උතුම් කුසල ශක්තිය ගෞරවනීය නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දැකීමට හැකි උතුම් පුණ්‍යස්කන්ධයක් බවට පත්වේවා කියලත් මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා